උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න प्रश्न कर එතනොල් ආනයනේ තහනම් කිරීමට ගත් තීරණේ කිසිදු වෙනසක් නැහැ රජින් ප්‍රකාශයක් මාධ්‍ය භවිතයේ අයිතිය ඉල්ලා සමගි ජනබලවේගයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලා පොල්පිටිගම වසර 3ක් මුළුල්ලේ ලෙඩ උණු රෝහල දැන් දේශීය පුවත් සහස්රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා සහස්ර අභියෝගතා සමායතන යෝජනාවලියේ සමාලෝචනය කිරීමේ කමිටුව එම කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා සහස්රක අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් MCC සමාලෝචනය කිරීමේ කමිටුව විසින් MCC කිවිසුම සම්බන්ධයෙන් මාස 6ක කාලයක් අධ්‍යයනයක නිරත වූ අතර එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැලකිල්ලට ගනු ලැබුවා. ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ අධ්‍යයනයකින් පසුයි එම කමිටුව විසින් නිර්දේශ සහිත වාර්තාව මෙලෙස පිළිගන්වනු ලැබුවේ. ඊයේ එම වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හට ද බාර දුන්නා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ එය කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මෙම කමිටුව පත් කරනු ලැබුවා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතායි. ඒ මහතා ජනාධිපතිවරයා වෙත මෙම වාර්තාව පිළිගැන්වීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කළා. මේ මිලෙනියම් චැලෙන්ජ් එකේ කරපු ලෝකයේ රටවල් හුඟක් තැන්වල ඒ අවුරුදු දෙක තුනක් යනකොට ජනාධිපතිතුමනි මේ මිනිසුන්ගේ ඉඩන්ටික විදේශිකයෝ විසින් දැහැගෙන විශේෂ අධ්‍යයනයක් කළා. ඒ සම්බන්ධයෙන් මැඩගස්කරයේ සහ හොන්ඩියුරාස් इंटरेस्ट එතකොට හොන්ඩියුරාස් වලටයි මැඩගස්කරයටයි වෙලා තියෙන්නේ අර ගත්ත ඉඩම් ටික අර මේ ඔක්කොම අන්‍යකරණය වුණා හැබැයි දීපු සල්ලි ටික 125කට 30කට වැඩිය රටට එන්නේ නැහැ මොකද ප්‍රධානේ නැවතිලා මේක ඒගොල්ලන් පිටමන් කරගන්න විදියකුත් නැහැ ඉතින් ඒකට ඕන කරන කොන්දේසි ටික හරි ලස්සනට මේක ඇතුලේ ගැට ගහලා නූල් බෝලයක් වගේ දාලා තිනවා අපි එන්නම් අස්සම් කරන්න ගන්නම් පටන් ගන්නම් ආපහු යන්න බෑ මේක ආධාරය තමයි ණය නෙමෙයි ඔය වගේ රටකට සම්පත් hinga රටකට මේක කෙනෙක් කියන්න පුළුවන් ඉතින් ආධාරය ගන්න නැති ඇයි රටේ වැදගත් ව්‍යාපෘතියක් නැන්නේ ආධාරය ගත්ත හැකි හැබැයි ආධාරයත් එක්ක හදන ගෙදර දොරේ අතුර අපි යාට දෙන්න ඕන ඒකයි කොන්දේසිය ඉතින් දොරේ අතුර දුන්නා කියන්නේ ගේ අපිට අයිති නැහැ කියන එක ඊට පස්සේ ඉතින් ඒකට අපිට එකඟ වෙන්න බෑනේ ඉතින් ඒකට ඕන කරන කොන්දේසි රාමුව තමයි මේක ඇතුලේ හදලා තියෙන්නේ ආන්තෝරණයට තුඩුදුන් MCC ගිවිසුම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. නියම් චැලෙන්ජ් කෝපරේෂන් ඌමේ ගිවිසුම පිළිබඳව විශාල විවාදයක් පහුගිය ආණ්ඩුවේ අවසාන අවුරුද්දේදී ඇති වුණා. ඒ සඳහා විශේෂයෙන්ම පොදුජන එක්සත් පෙරමුණද ඡන්දයට පෙනී සිටින පක්ෂය ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් කටයුතු කළා. ඒ වගේම MCC ගිවිසුම විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා පරාජය වීමට බලපාපු ප්‍රධාන සාධකය. ඊ අනිත් විලෝපය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශාල ඡන්ද ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් වුණේ මහා ජාතික අනතුරක් හැටියට මේ ගිවිසුමේ තියෙන අනතුර අපි පෙන්නපු නිසා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ මේ MCC ගිවිසුම අස්සම් කරාවිය කියන සැකයක් දැනට ඇතිවිලා තියෙනවා. ආණ්ඩුව විසින්
අග්‍රාමාත්‍යතුමා යටතේ විශේෂයෙන්ම රජය අපි කියන්නට ඕන මේ අවස්ථාවේදී රජය මගින් මේ වන විට මේ පිළිබඳ නිසි උත්තරයක් ලබා දෙන්න ඕනේ. ඒකට අපි ඒක අපි විමසා සිටින්නේ MCC ගුසුමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සඳහා එය පිළිබඳ උපදෙස් ලබා ගැනීම නියෝජිතයන් ලබා ගැනීම සඳහා ඇමරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය මගින් මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. නැත්නම් පුජ්‍යලයන් කැඳවා තිබෙනවා. එතකොට ගිවිසුම පිළිබඳ රජය කිසිම දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ වගේ තීන්දුවක් ඇමරිකානු තානාපති කාර්යාලය ගනීද කියලා අපට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේදී පොට්ටුව කණ්ඩායම කිව්වා බලේලා විගස MCC ගිවිසුම ඉරා දානවා. ජනාධිපතිවරණයෙන් පස්සේ උදේ ගම්බන්පිල්ල මැතිතුමා කිව්වා MCC ගිවිසුම 4න් 3ක් හොඳයි කියලා. රජය විද්වත් කමිටියක් පත් කෙරුවා මේ ගිවිසුම ගැන නිර්දේශ ලබා ගන්න. විද්වත් කමිටිය පත් කිරීමෙන්ම පේනවා රජයට උවමනාවක් තියෙනවා මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න. රජය ජනාධිපතිවරණයට කලින් කිව්වේ වහාම ඉරා දානවා කියලා කිව්වා. නමුත් ඒ සිද්ධ වුණේ නැහැ. විද්වත් කමිටිය පත් කෙරුවා. පස්සේ තව එක්කෙනෙක් කිව්වා 4න් 3ක් හොඳයි කියලා. දැන් ටික ටික මේ ගිවිසුම හොඳ අතට හැරෙනවා. ඉතින් අපි රජයට කියනවා වහාම ඒ විද්වත් වාර්තාව එලිදක් වන්න. මොකද අපිට උවමනාවක් තියෙනවා. ඒ වාර්තාව පරිශීලනය කළා අපේ ස්ථාවරය දරුන් දෙන්න. මේ MCC ගිවිසුම ගැන කතා කරලා තමයි අය පෞගිය මැතිවරණදී සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජය කෙරුවා. ලංකාවේ සිටියම ඇඳලා සිටියම මදින් පැටියක් පෙන්නලා කිව්වා ඉස්සරහට අපේ උපාසක අම්මලට ජයසිරිමා බෝහාම්දුරු වඳින්න යන්න වෙන්නේ. දලදා හාම්දුරු වඳින්න යන්න වෙන්නේ. ඇමරිකාවෙන් වීසා අරගෙන යන්න වෙන්නේ රට මැදින් දෙකට කඩනවා කියලා. ජනාධිපතිතුමා ඔබතුමා සැමන් රුපියල් 100ට දෙනවා පරිප්පු 65ට දෙනවා කියන එක ටීවී එකේ ඇවිල්ලා කිව්වනම් මහජනතාව විදිහට ඇවිල්ලා කියන්න රූපවාහිනියට ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් කරන්න අපි MCC කිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයේ විසින් සකස් කළා මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් වෙත ඉදිරිපත් කරපු ගිවිසුම රටේ මූලික නීතිය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති වලට පටහැනි බවත් රටේ පවතින සාමාන්‍ය නීති පද්ධතියට පටහැනි බවත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමේදී අදාළ ආයතනවල රාජ්‍ය ආයතනවල නිසි අනුමැතිය ලබා නොමැති බවත් අතුරු වාර්තාවේ තිබුණා. ඒ අනුව රජයේ පැහැදිලි ප්‍රතිපත්ති තීරණයක් ගත්තා. කුමන රටක් සමග හෝ කුමන බලවතෙක් සමග හෝ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට පටහැනි කිසිම කිවිසුමකට මොනම වාසියක් ලැබුණයි කිව්වත් අත්සන් කරන්නේ නැහැ කියලා. ඒ තමයි රජයේ ප්‍රතිපත්ති. ඊයේ දිනේදී සම්පූර්ණ වාර්තාව අග්‍රාමාත්‍යතුමාට බාර දීලා. සම්පූර්ණ වාර්තාව බාර දුන්නාම ඒ වාර්තාවේ තියෙන්නේ මොනවද? ඒ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව අපි පැහැදිලි කිරීමක් කරනවා. මේ සියල්ල විනිවිද පේන ආකාරයෙන් ජනතාවට දැනුම් දීලා තමයි ආණ්ඩුව සියලු දේ කරන්නේ. පාර්ලිමේන්තු මහමැතිපුරණයේ පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සහ මහමැතිපුරණයේදී ගත යුතු ඉතිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වෙන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සහ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම සාකච්ඡාව පවත්වා තිබෙනවා. ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව නිශ්චිත තීරණයක් ගෙන නැහැ. පෙරහුරු මැතිවරණ වලින් ලබා ගන්නා අත්දැකීම් මත එය තීරණය කිරීමට නියමිතයි. මේ අතර පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිපතිවරයාගේ අනුමැතිය ඇතිව අද දිනේ ගැසට් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය ප්‍රකාශ කළා. මේ අතර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මේවන විට අවසන් අදියරේ පවතින බව රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගා නිලියනගේ මහත්මිය පවසනවා. ඇය කියා සිටියේ මේවන විට දිස්ත්‍රික්ක 16ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසම වෙත බාර දී ඇති බවයි. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සිදු කෙරෙන පක්ෂ දේශපාලන ක්‍රියාවලියක් පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිසක් අද මැතිවරණ කොමිසම වෙත පැමිණියා. අමාරු කාලෙක මේ මැතිවරණය පවත්වන්නේ අවශ්‍ය අවස්ථාවක නෙමෙයි. කොරෝනා මැද්දී ඉතින් බලාපොරොත්තු වෙන අඩුම ගානේ එහෙම පවත්වනකොට සමතුලිතතාවයක් සියලුම පක්ෂවලට අපේක්ෂකයන්ට සම මට්ටමේ මේ මැතිවරණයට මුහුණ දෙන්න හැකියාවක් ලැබේ කියලා. මොකද ආණ්ඩුවේ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය දෙක තුනක්ම ආණ්ඩුවට පක්ෂපාතීව තමයි සියලු දේවල් කරන්නේ. ඉතින් ඒකට අපි විරුද්ධව තමයි මේ කාරණේ ඉදිරිපත් කරේ.
විනයක මූර්තිය මුරලිතරන් හෙවත් කරුණා අමාන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ එල්.ටී.ටී. යුද සමයේදී හමුදා නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයකට අනුවයි. පැය 7ක පමණ කාලයක් ඔහු මෙම ප්‍රකාශය ලබා දී තිබෙනවා. විනයක මූර්තිය මුරලිතරන් හෙවත් කරුණා අමාන් එල්.ටී.ටී. නැගෙනහිර සන්නත් අංශයේ නායකයව සිටි සමයේදී යුද හමුදා සමාජිකයන් ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් පසුකේතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ විනයක මූර්තිය මුරලිතරන් හෙවත් කරුණා අමාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් තමන් යුද සමයේදී එක් රැයක් තුල හමුදා සමාජිකයන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් ඝාතනය කළ බවත් කරුණා අම්මාන් විසින් ප්‍රකාශ කර තිබුණා. මෙම ප්‍රකාශයත් සමග රටේ දැඩි ආන්දෝලනයක් හටගත් අතර ඊට විවිධ පාර්ශ්වයන් ප්‍රතිචාර දක්වනු ලැබුවා. ඒ අනුව මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩපළ පොලිස් ප්‍රතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කළ අතර එම පරීක්ෂණයට අදාළව විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට 1/22 දැනුම් දීමක් සිදු කළා. කෙසේ නමුත් 1/23 අසනීප තත්වයක් යැයි පවසමින් ඔහු එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අතර දින දෙකකට පසුව අද පෙරපරුවේ කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙලෙස පෙනී සිටියා. මුකුත්තුනේ නැහැ. මං උන ඇත්ත විස්තරේ කිව්වා. ඊට වඩා උත්තරයක් මම දුන්නේ නැහැ. நீங்க சொன்ன கருத்து தொடர்பில இலங்கையில பல பாகங்களுக்குள்ள அரசியல்வாதிகள் வந்து உங்க மேல குற்றச்சாட்டுகள் முன் வைக்கறாங்க. அது உண்மை தவறான முடியும். ඒක වැරදි ක්‍රියාවක්. මොකද ඒ කාලේ උන දෙයක් ගැන කතා කරලා අපේ රජයට සිංහල ජනතාවගේ ඡන්ද අඩු කිරීමේ බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ. இந்த கருத்து தொடர்பில ஸ்ரீலங்கா பொதுஜன பெருமுனை வந்து உங்களுக்கு ஏதாவது சொன்னாங்களா? නැහැ. பொதுஜன பெருமுனை கவுருத் முகுத்ம කිව්වේ නැහැ. මම අම්පාර දිස්ත්‍රික්කෙන් තනි පක්ෂයක් යටතේ තරඟ කරන්නේ කිසිම පක්ෂයකට කිසිම දේශපාලඥයෙකුට ප්‍රතිදවීමේ අරමුණින් මම මේ ප්‍රකාශ කළේ නැහැ. කාගේවත් අගේ අඩු කරන්නත් මට අවශ්‍ය නැහැ. මේ අතර විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මා නතරංගෝටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩපළ පොලිස් ප්‍රතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා. කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු මෙන්ම උපකාර පන්තියේ ගුරුවරයෙකු වන බෝසත් කලහේ පතිරණ මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා විනයක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සහ වැඩපළ පොලිස් ප්‍රතිවරයා නම් කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පූජෝමල්පේ සෝපිත හිමියන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලක් සිදු කළාත් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන මෙති බවයි පෙත්සම් කරු චෝදනා කර සිටියේ. ඒ අනුව කරුණා අම්මා නතරංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩපළ පොලිස් ප්‍රතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. කොළොන්නාව ඇලමාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත් පිම් සංවර්ධන මණ්ඩලයේ එක්ව කොළඹ ගංගොතුරු පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇලමාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එම ව්‍යාපෘතිය සිදු කෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ග්‍රාමාධිවරයා විසින් නාගලකම් වීදියේ ඉදිකිරණ ජල පොම්පාකාරයේ නිරීක්ෂණය කළා. අනතුරුව ජල පොම්පාකාරයේ ඉදිකිරීම කටයුතු සම්බන්ධයෙන් එහි ව්‍යාපෘතිභාර ඉංජිනේරු ඒ.එච්. තුෂාරි මහත්මිය විසින් අග්‍රාමාත්‍යවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කළා. ඉංජිනේරුවරිය සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතියට අදාළව වැහි වතුර රඳවා තබා ගැනීම සඳහා තවත් ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන බවයි. පොම්පාකාරයේ නිර්මාණය කරන විට ජලයේ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අවස්ථාවේදී එම ඇලමාර්ගවලට කැලිකසල එකතු කිරීම හේතුවෙන් ජලය අපවිත්‍ර වී ඇති බව සනාථ වූ බවද එහිදී ඉංජිනේරුවරිය විසින් වැඩිදුරටත් පැහැදිලි කළා.
එම යෝජනාවලියේ තවත් අධිරක් ලෙස ක්‍රියාත්මක කෙරෙන කොළුණ්ඩාව ඇලමාර්ගයේ කැලණි ගඟටවැටෙන ස්ථානය වන කළුපාල මසල සංවර්ධන කටයුතුද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. එෙහිදී කොළුණ්ඩාව ඇලමාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ කළමනාකරු සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනීය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා විසින් මෙම ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා. ඉන්නතරුව වැල්ලම්පිටිය පාලම තුප්පාවිල ඇලමාර්ගයේ සැලලිහිණි මාවතස්සල ඇලමාර්ගයේ යන ස්ථානද අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ අතර වරාය නගරයේ පිළිබඳ අධ්‍යන කමිටුවේ අවසන් වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පාර දිනු ලැබුවා. වරාය නගර ව්‍යාපෘතිය තුල මෙතෙක් සිදු කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධ්‍යනය කොට තවදුරටත් එම ව්‍යාපෘතිය සාධනීයව ඉදිරියට ගෙන යාම සඳහා මෙම වාර්තාව තුලින් නිර්දේශ ලබා දී තිබෙනවා. ගොවියා ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අගෝස්තු 5 වෙනිදායින් අනතුරුව ගොඩනගන බව සමගිය ජනපල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගාල්ල හිනගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ගාල්ල හිනතුම ප්‍රදේශයේදී ජන හමුවක් සංවිධානය කර තිබුණා. හිතාදර මිත්‍රවරුනි, අපේ මේ ගමන තුල ජයග්‍රහණය කරන්නේ රටේ ජනතාව. පස් වෙනිදාට විහිදෙන අපේ රජය තුලින් අනිවාර්යෙන්ම තේගොවියා සුරකින තේගොවියා ආරක්ෂා කරන ඒ වගහානි වන්දි ටික නියම් ආධාර වන්දි ටික ලබා දීමේ වැඩකටයුතු රටේ අගමැතිවරයා හැටියට ඒ යුතුකම් සම්භාරය අපි ඉටු කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මේ වර්තමාන රජය මම හඳුන්වන්නේ බුරුකාන වංශාකාර රජයක් හැටියට. ඇයි එහෙම කියන්නේ? මේ බුරුකාන වංශාකාර රජය කිව්ව නේද අප්‍රේල් මාසේ මාර්තු මාසේ විදුලි බිල අහෝසි කරනවා කියලා. මම ආණ්ඩුවට කියන්න කැමති පක්ෂ දෙවියන් මාර්තු බිල ගැන කතා කරලා අප්‍රේල් බිල ගැන කතා කරලා රටේ ජනතාව මුලා කරපු මේ ආණ්ඩුව අගෝස්තු 5 වෙනිදාට ස්ථිරසාරව අපි විසන්ධි කරනවා කියලා මම මේ අවස්ථාවේ තමුන්නාසිරට ප්‍රකාශ කරනවා. එක දවසෙන් 3000ක් හමුදාවේ මරමුවටපත් කිරීමේ ගමනට නායකත්වය ලබා දුන්නු කරුණාව සුරතල් කිරීමයි රටේ අගමැතිතුමාගේ ප්‍රධාන කාර්යභාරය. කරුණාවන්තව පෙනී සිටිනවා. කරුණා වෙනුවෙන් කතා කරනවා. රටේ ජනතාව දැන් අනාථ කරලා තියෙනවා. පෝච්ච පක්ෂයට කරුකරමින් මැතිවරණ කටයුතු සිදු කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. මේ ජයග්‍රහණය සඳහා ප්‍රාර්ථනා කරන්නත් මේ රටේ කොරෝනා වසංගතයක් නැති වෙයි කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ ප්‍රතිපත්තිය පූජක පක්ෂයට ගරු කළා ඡන්දවලට යන්න. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මේ අපේ සංඝයා වහන්සේලාත් දායක සභාවට මේ අපේ ස්තුතිය ප්‍රකාශ කරලා එක්සත් ජාතික පක්ෂ හැටියට මේ පළවෙනි නිල කතාව හිරිදා ආරම්භ කරනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඔබතුමා ව්‍යාපාරේ පරක්කුණා පටන් ගන්න අනිත් පක්ෂ කියනවා මෙතුවරණේ නෑ. ඉතින් මෙතුවරණ ව්‍යාපාරේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක කවුරුත් ඇත්ත වශයෙන්ම ආරම්භ කළා නෑ. ඔය ආගමික උත්සව කළා තියෙනවා, පොහොට්ටුවෙන් අපි කළා තියෙනවා. මම හිතන්නේ එන සුමානේ වල තමයි අපිට පෙනෙන්නේ මේ පක්ෂවල වැඩ කටයුතු කරන එක. දැනට ප්‍රධාන රැස්වීම අපි පවත්වලා නෑ කවුරුවත්. හැබැයි ඔබතුමන්ලගෙන් ගැලවුණු පාර්ශවය නම් මේ වෙනකොට මම දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. තුනෙන් දෙකක බහුතර බලයක් අවශ්‍ය වන්නේ විකෘති වූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකෘති තත්වයට පත් කිරීමට බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ආශුමාරසිංහ මැතිතුමා එතුමා කියනවා මේ තුනෙන් දෙකක් ඉල්ලනවා 19 සංශෝධනය ගැන. 19 සංශෝධනය ඉදිරිපත් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය එතුමා දැනගෙන ඉඳලා නැහනේ. 19 සංශෝධනයේ කෙටුම්පත ගත්තොත් දැන් මං ගාව කොළ කැල්ලක්වත් නැහැ. හැබැයි මට මතකෙන් කියන්න පුළුවන් 19 සංශෝධනයේ ඉදිරිපත් කරද්දී ප්‍රධාන අරමුණ තමයි විධායක ජනාධිපති ධුරයේ තිබෙන බලය හීන කළා. අගමැතිවරයාට ඒ විධායක බලය එන ආකාරයට පාර්ලිමේන්තුවට බලය මාරු කිරීම. තුනෙන් දෙකේ බලයක් ඉල්ලන්නේ වෙන මොනවත් නේ. විකෘති කරපු ව්‍යවස්ථාව ප්‍රකෘති කළා. මේ රටට ගැළපෙන ව්‍යවස්ථා සංශෝධනයන්ට
හඳුන්වා දෙන්න කියන කාරණේ තමයි පැහැදිලිව අපි එතුමන්ට සදාහන් කරන නොදන්න කරුණු කියන්නේ නැපයි කියලා. මහ බැංකුව තමයි තීන්දුව කරන්නේ වාණිජ බැංකු වලට දෙන ණය අනුපාතය. මුළු රටේම ආර්ථිකයේ පිළිබඳව ප්‍රතිපත්ති සැලසුම් මේ සියල්ලම මහ බැංකුවෙන් වෙන කාර්යයක්. පූර්ව සැලසුමක් ඇතුව මහ බැංකු මංකොල්ලේ සිදු කිරීමේ පළවෙනි පියවර තමයි එදා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලයට විෂය වෙන් කරනකොට මහ බැංකුව ඉවත් කළා ගමතුමා යටතට ගත්තා. මුදල් අමාත්‍යංශය තවත් කොටසක් රවි කරුණායක මුදල් අමාත්‍යතුමාට දුන්නා. ඒ නිසා තමයි එතුමා හැමදෙසම මැසිවිල්ලක් කියන්නේ. මහ බැංකුව ඇත්ත එක්ක මේක කරන්න බෑ කිය කිය දිගටම කිව්වා. ඊයේ පෙරේදා කිව්වා. ඉතින් ඒක නිසා මේවා ආරම්භ කළේ ඒ අය. අපි පැහැදිලිව කියනවා දැන් එහෙම නෙමෙයි. දැන් මුදල් අමාත්‍යංශයත්තේ මහ බැංකුව වාණිජ බැංකුව සියල්ලම තියෙනවා. අද අපි දකිනවා මාර්ගය යනකොට අපේ ජනතාව ඉතා නිදහසේ අද සැරිසරනවා. මම හිතන්නේ මේකට හේතුව අපි ඉතාම සැලසුම් සහගත ලෙස මේ කොරෝනා වසංගතය පාලනය කරපු නිසා අපේ මේ මැතිවරණ කොමිසමේ තියෙන ආකල්පය දැන් මැතිවරණ කොමිසම දැන් දීලා තියෙන නියෝගය තමයි නැත්නම් උපදෙස් තමයි අපේ ප්‍රධාන කාර්යාලවල අපේ ඉලක්කම ප්‍රදර්ශනය කරන්න බෑ. ඉතින් ඉලක්කම දන්නේ නැතුව කොහොමද ජනතාව ඡන්ද දෙන්නේ? ඉතින් මම මැතිවරණ කොමිසමෙන් අහන්න කැමති මේ පාරේ යන ජනතාව අපේ ඉලක්කම දැක්කොත් ඔවුන්ට කොරෝනා හැදෙනවද කියලා තමයි දැන් ප්‍රශ්නයක් අපිට අහන්න වෙලා තියෙන්නේ. මොකද්ද ඒකේ පදනම? ඒ කිසිම පදනමක් නැතුව තමයි මැතිවරණ කොමිසම මෙන්න මේ වගේ උපදෙස් නැත්නම් නියෝග දෙන්නේ. ඒක නිසා මැතිවරණ කොමිසම මීට වඩා සාධාරණ ලෙස අපේක්ෂකයන් කෙරේ බලන්න ඕනේ. කාදිනල් තුමන්ව විවේචනය කිරීම මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් බවට පත් කරගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. එයද මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දන්න දේ තමයි කාදිනල් පියතුමා තා පැහැදිලිව කිව්ව දේ තමයි එතුමාට මේ අවශ්‍ය තොරතුරු ලැබිච්ච දේවල් කවුරු හරි ලබා දුන්නා නම් අන්තිම මොහොතේ හරි ලබා දුන්නා නම් මේ தත්ත්වේ වළක්වන්න පුළුවන්කම තිබුණා. එහෙම ලබා නොදුන්නු නිසා මේ ඇතිවෙච්ච தත්ත්වය නිර්මාණය වුණා. ඒකට එවකට ආණ්ඩුවයත් වගේ කියන්න ඕන දන්න කියන හැමෝම වගේ කියන්න ඕන බව එතුමාගේ හෘද සාක්ෂියකින් ඒ වෙලාවේ කියපු කතාවක්. මොකද එතුමා කිව්වේ එතුමාට දැනිච්ච දේ, එතුමා දන්න දේ, එතුමාට ප්‍රත්‍යක්ෂ වෙච්ච දේ. ඒතර ඒ අනතුර වළක්වන්න කාදිනල් පියතුමාට තිබිච්ච අවංක උමනාවත් එක්ක එතුමා කියනවා නම් මෙන්න මේ අය මේ වගකීම පැහැරහැරලා තියෙනවා. ඒකයි ඒ ඇත්ත කාරණාව. දැන් අපි හිතනවා ඒක නැවත කාට හරි වාසි වෙනවද අවාසි වෙනවද කියන දෙයට වඩා එතුමා සිද්ධ කර ප්‍රකාශය එතුමා සිද්ධ කළේ හෘද සාක්ෂිරේක. ඒක විචේචනය කරන එක මේ වෙලාවේ කරන මැතිවරණ ප්‍රචාරණ වැඩක් ඇරෙන්න වෙන දෙයක් හිට අපි දකින්නේ නැහැ. ශ්‍රී ලංකාවට එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මෙම මාධ්‍ය හමුවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතාද අදහස් පළ කළා. स्थायी අරමුදල ඒ අනුව මොන වෙනස්කම් ඇති වුණා අර අපි ආණ්ඩුව පටන් ගන්නකොට තිබුණ කණිජ තෙල් මිල තමයි මේ වර්ෂේ ඉවර වෙනකන් තියෙන්නේ. ඒ අතරතුර ඇතිවන ගැළපුම් ඒ රජයේ තාක්ෂණික අංශ බාර නිලධාරීන් විසින් කරලා යම් කිසි වෙලාවක වාසියක් ලැබුණොත් ලෝක වෙළඳපොලේ මිල අඩු වෙලා ඒ අඩු වෙන මුළු ප්‍රමාණය බැර කරන්න ලංකා බැංකුවේ වෙනම ගිණුමක් තියෙනවා. කණිජ තෙල් මිල ස්ථායි කරන අරමුදල ඒක භාණ්ඩාගාරයේ නෙමෙයි යන්නේ. ඒ අරමුදලේ පරමාර්ථය තමයි කණිජ තෙල් සංස්ථාව කෝටි ප්‍රකෝටි ගණක් ණය. අර අරමුදලේ මුදල් වලින් ඒ නායිටික ගෙවනවා. ඊට පස්සේ විදුලි බල මණ්ඩලයේ නායිටික ගෙවනවා. මේ මහා ණය කන්ද අඩු වුණොත් ජනතාවට අනාගතයේදී වාසිදායක ලෙස දිගු කාලීනව කණිජ තෙල් සහ විදුලියේ මිල අඩු වෙන ලබා ගන්න පුළුවන්. එතනෝල් ආනයනේ සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමේ සූදානමක් තියෙනවද? නෑ, එම තහනම අපි ඉවත් කරන්නේ නැහැ. අත්‍තරම අපිට ප්‍රකාශ කරන්න අවශ්‍ය බොහොම පැහැදිලිවම අපේ ආනයනේ සීමා කිරීම යටතේ අතකරු ජනාධිපතිතුමන් ආරම්භක කාලයේදීම ලංකාවට එතනෝල් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කරා. සම්පූර්ණයෙන්ම රජය සතු ලංකා ෂුගර් ලිමිටඩ් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත අයිති රජයට එහි සීනි නිෂ්පාදනය අතුරුපාලයක් හැටියට එතනෝල් නිෂ්පාදනය වෙනවා. එම එතනෝල් ප්‍රමාණය ලංකාවේ අවශ්‍ය නිෂ්පාදන සඳහා සම්පූර්ණයෙන් ප්‍රමාණවත්. අපි එතනෝල් ආනයනය තහනම් කරා විතරක් නෙවෙයි ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් විශේෂයෙන්ම ලංකා සුගාතනයේ නිෂ්පාදනය එතනෝල් සඳහා අවශ්‍ය ස්ථාවර මිලක් ඇති කරලා තිබෙනවා. අපිට අවශ්‍යයි දේශීය කර්මාන්තය ආරක්ෂා කරන්න ප්‍රවර්ධනය කරන්න අපේ රජ ප්‍රතිපත්තිය එකයි එන්සප් එක ආරක්ෂා කරනවා ප්‍රවර්ධනය කරනවා පිට රටින් එතනෝල් අපි අරගෙන ඉන්නේ නැහැ. ඕගැනික් එතනෝල් අවශ්‍ය කර්මාන්ත ඉතා සුළු ප්‍රමාණයක් තිබෙනවා. ඒවට අවශ්‍ය එතනෝල් ප්‍රමාණය තාම සුළු පරිමාවක්.
එවැනි අවස්ථාවලදී විශේෂිත අවස්ථාවක් අපි ලබා දෙන්න සලකා බලනවා තාම අවස්ථර ලබා දුන්නේ නැහැ හැබැයි වැනි කර්මාන්ත කරුවන් කිහිප දෙනෙක් අපිට ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබෙනවා ඒ හැරෙන්න අපි එතනෝල් ආනයනය කරන්නේ නැහැ මේවා තහනම තිබියදී ලංකාවට තහනම නොතකා වරායට අරගෙන ආපු එතනෝල් විශාල ප්‍රමාණයක් දැනට වරාය රඳවගෙන තිබෙනවා ඒවා ඉදිරියේදී රාජ්‍ය සන්තකරණ අපි කටයුතු කරනවා ඒ වගේම තමයි එම එතනෝල් වෙනත් හේතංක හරහා වෙනත් HS කෝඩ් හරහා ලංකාවට ගෙනියන බවට අපිට වාර්තා වෙලා තිබෙනවා ඒ පිළිබඳව අපි රේගුව දැනුවත් කරලා තියෙන්නේ අපි සියල්ල ඉදිරියේදී ක්‍රමානුකූලව කළමනාකරණය කරනවා වගේ අපිව නවත්තන්නටත් කටයුතු කරන බව ප්‍රකාශ කරනවා ස්වාධීන කොමිෂන් සමඟ දේශපාලන අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරමින් සිටින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා චෝදනා කර සිටිනවා එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රතිපති පරීක්ෂණ කොමිෂන් සභ හරහා මැතිවරණ ව්‍යාපාරයට අවශ්‍ය යම් යම් කටයුතු ඉටු කරවා ගැනීමට රජ ක්‍රියා කරනවා කියලා අපට සාක්ෂි දෙවෙනවා 2015 සිට 2019 දක්වා වූ බරපතල දූෂණ සුවය බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව තමන්ගේ විෂයපතෙන් පිට කටයුතු කරන බව ජනරජයේ නීතිපතිවරයා අවස්ථා කීපයකදීම සඳහන් කළා තියෙනවා රටේ නීතිපතිවරයාම කියනවා නම් මේ කොමිසම තමන්ගේ විෂය පරාසයෙන් එළියට ගිහිල්ලා කියලා මේකේ බරපතල ප්‍රශ්නය පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව මීට මාස ගානකට කලින් පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාවට අධිකරණයටත් ඉදිරිපත් වෙච්ච සාක්ෂි දැනටමත් දන්න සාක්ෂි වීඩියෝපට CCTV දර්ශන නැවත විටින් විට මේ කොමිසම හරහා නිකුත් වන සේ මාධ්‍යවලට මුදාහරමින් මැතිවරණ ව්‍යාපාරයේ සඳහා වර්තමාන රජයට සහයෝගය දක්වන මාධ්‍ය ආයතනවලට මුදාහරමින් සිටිනවා අර්ධ අධිකරණමේ බලයක් තිබෙන ජනාධිපති කොමිෂන් සභාවක් සෑම පාර්ශ්වයකටම සාධාරණ ලෙස කටයුතු කරන්න ඕන ඒ ඇතැම් වැදගත් සාක්ෂි ජනමාධ්‍ය වෙත මුදාහැරීම හරහා ඒ අපරාධකරුවන්ට ඒ තමන්ගේ වගකීමෙන් මිදීමට අවශ්‍ය වාතාවරණය සකස් වෙනවා ඒ නිසා මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හරහා දේශපාලනමය අවශ්‍යතාවයන් ඉටු කරනවාය කියන මේ විවේචනය දිනින් දින ශක්තිමත් වෙනවා මේ ආණ්ඩුවට මූණු දෙකක් තියෙනවා ඒක මේ ආණ්ඩුව පත්වෙච්ච දවස් ඉඳන්ම අපිට තේරුම් ගන්න පුළුවන් වෙච්ච දෙයක් පෙරහැර යන මහබබා වගේ ඉස්සරහට තියෙන සෞම්‍ය මූණක් පිටිපස්සට තියෙන රෞද්‍ර මූණක් අද මැතිවරණ වේදිකාවේ සාධාරණත්වයක් නැහැ අද පොහොට්ටුවේ කට්ටිය දාස් ගණන් ගෙනල්ලා මැතිවරණ නීති අමුමුයි කඩ කඩ මැතිවරණේ පවත්නවා නමුත් අපිට සමග යන බලවේගයට තහංජි තියෙනවා පවුලක්ට ගැටි වෙච්ච කට්ටියක් පොහොට්ටුව කියන්නේ අපි එහෙම නෙමේ සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් මේ සියලු බලවේග එකතු කරගෙන සමගි ජන බලවේගය කියලා ටෙලිෆෝන් එක ප්‍රදර්ශනය කරගෙන තමයි අපේ මැතිවරණ ව්‍යාපාරය ගෙනියන්නේ ලොව පුරා COVID-19 වෛරසයේ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 95 ඉක්මවා තිබෙනවා මේ අතර අද දින නව ආසාදිතයන් නව දිනක හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගියා ඊයේ දිනේ තුල මෙරටින් හඳුනා ගැනුණු COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 10ක් එම ආසාදිත පුත්කලින් 10 දෙනා අතරින් 3 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර අනෙක් පුත්කලින් 7 දෙනා ඇමරිකාවේ සිට මෙරටට පැමිණ නිරතහින මධ්‍යස්ථානවල රඳවා සිටි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යාශය ප්‍රකාශ කළේ එම පුත්කලින් 10 දෙනා ඊයේ දිනෙන් හමු වීමත් සමග මෙරට COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවනු ලැබුවා මෙවැනි විට පුත්කලින් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් සිටි අතර පුත්කලින් 394 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබන බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ ලොව පුරා COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව 95,20,43ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා විදේශ වාර්තා සඳහන් කළේ ලොව පුරා මරණ 485,415ක් වාර්තා වන බවයි වැඩිම COVID-19 රෝගීන් සංඛ්‍යාව වාර්තා වන ඇමරිකාවෙන් ඊයේ දිනේදීද රෝගීන් 38,960ක් වාර්තා වී ඇති අතර එරටින් වාර්තා වන සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 24,63,271ක් ඊයේ දිනේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 40,995ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ එරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 11,92,474ක් වනවා රුපියල් කෝටි ගණනක් වියදම් කර ඉදිකළ රෝහල් සංකීර්ණයක් කලක සිට වල්පීමෙමින් පවතින බවට සියඹලන්ගමුව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා අද සියත තෙවනස මේ පිළිබඳවයි Third eye.
තවමත් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමෙන් සිටින ශ්‍රී ලංකාව වැනි රටක නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාවය පිළිබඳව විටින් විට කතාබහට ලක් වෙනවා. නිදහස් සෞඛ්‍ය සේවය ස්ථාවරව පවත්වා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් මනසේ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යම කාරණයක්. මෙවන් පසුබිමක් තුල මහජන මුදල් රුපියල් කෝටි ගණනක් වැය කරමින් නිදි කළ රෝහල් සංකීර්ණයක් වල් පිහිවි විනාශ මුඛයට යමින් තිබෙන බවට අපට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව ඒ පිළිබඳව සපලීම සඳහා අප සියඹලන්ගම ප්‍රදේශයට ගියා. එහි ගිය අපට දැක ගැනීමට හැකි වුණේ මෙම ඉදිකර අවසන් වූ නව රෝහල් සංකීර්ණය මෙලෙස වල් පිහිවි ඇති ආකාරයයි. පොල්පෙතකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ ඉදිකර ඇති මෙම රෝහල තලාව අවකස්වැව මානේරුව කදලෝගමුව වැටකොළුවාගම ඇතුළු ගම්මාන රැසක වකුගඩු රෝගීන් ඇතුළු මහජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් ඉදිකොට වසර 3කට ආසන්න වී ඇතත් තවමත් ජනතා අයිතියට පත් කර නැහැ. ගලේ පොහොර කරදි වතුර තියන වතුර ලයින් එක කරන් තියන රජරට ප්‍රදේශීය පුරා ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකළ මෙම රෝහලේ බාහිර රෝගියාංශය මෙන්ම වෛද්‍ය නිල නිවාසයන්ද ඉදිකර අවසන් කර තිබෙන බව ප්‍රදේශවාසීන් අප වෙත පෙන්වා දුන්නා. ජරා කීර්ණ වෙලා කැලා වෙලා වල් බිහි වෙලා තියෙනවා. ඉතින් ඇයි මේක විවෘත කරන්නේ නැත්තේ? මේ ප්‍රදේශයට කොතර වටිනාකම සම්පතක්ද මේක? මේ රෝහල දැන් හතර අවුරුදු 3ක් විතර යනවා. මේක දැන් කැලේට වැහිලා ගිහිල්ලා නැති වෙලා ගිහින් තියෙන්නේ. ඉතින් මේක විවෘත කරලා දුන්නොත් අපිට මේක වටිනාකම තියෙනවා. අවට ගම් ගොඩක් තියෙනවා. මේ කට්ටියට බෙහෙත් ගන්න තමයි මේක හැදුවේ. ජලය විදුලිය ඇතුළුව සියලු යටිතල පහසුකම් සම්පූර්ණ කර ඇතත් මෙම රෝහල් සංකීර්ණය ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙතෙක් විවෘත නොවීම ඛේදනීය තත්වයක්. රුපියල් කෝටි ගණනක මහජනතාවගේ මුදල් වැය කොට තනු සියඹලාණ්ඩුව අභිනව රෝහල් සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත කර දෙන ලෙසයි දුෂ්කර පළාතක මෙම රෝහල සියඹලාණ්ඩුව ගමේ ඉදි කරලා තියෙන සියලුම ජනතාවට වක්ගඩු රෝගයෙන් වැඩි කිරිසක් පෙළෙන ප්‍රදේශයක් නිසා මේ රෝහලේ සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙන තවත් පොඩි පොඩි වැඩ ටිකක් තියෙන නමුත් මේ රෝහල මේ වෙන විට වල් විහිවීම පවතිනවා. අපි කියන්නේ මෙම රෝහල හැකි ඉක්මනින් අපිට විවෘත කරලා මේ අහිංසක ජනතාවට බෙහෙත් ටිකක් ගන්න අවස්ථාව සලස්වලා प्रधान දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.